ඉන්දියා හරි දුවේ ඔයා ලස්සනට ගීත ගායනා කළා. ඒක තමයි මූලිකම කාරණාව. ඒ ගීතේ තිබුණු අර හැම පදයකම තිබුණු අවසානයේ තියෙන ලස්සන මේ අලංකාරයක් තියෙනවා. හැම ගීත පදයකම ඒ අලංකාරය ඉතාමත් මිහිරි ලෙස ඔබ ගායනා කරා. ඉතාමත් බොහොම නිකන් පහසුවෙන් ගායනා කළා. ඒකත් එක්ක ඔබගේ කටහඬ ඉතාමත් මිහිරි කටහඬක් ඔබට තියෙනවා. ඔබගේ දැකීමත් ප්‍රසන්නයි, ඇඳුමත් ලස්සනයි, සියල්ලත් එක්කම ඉතාමත් සුන්දර ගායනයක් ඔබ ඉදිරිපත් කරා. ජය වේවා. බොහොම ස්තුතියි සර්. ඇත්ත කිව්වොත්ද සතුට වෙන්නේ, බොරු කිව්වොත්ද සතුට වෙන්නේ? ඇත්ත කියන්න. ඇත්ත කිව්වොත් පස්සේ බනීද? නේ. හරි. මෙහෙමයි, මම හිතනවා ඔයාට ඉතාමත් ලස්සන පොඩි දුවෙක් මිහිරි කටහඬකුත් තියෙනවා. හැබැයි මම බලාපොරොත්තු වුණ විදිහට ගායනාව ඉදිරිපත් උන්නේ නැහැ කියන තැන මම ඉන්නේ. පොඩි පොඩි දේවල් තිබුණා, ඒවත් නොතිබුණා නම් තමයි හොඳ කියන තැන ඉන්නේ. මම මේක කියන්නේ මේ තරඟ වටේ හරිම තීරණාත්මක තරඟයක් අපේ. ආවට ගියාට මේක ගායනා කරලා ෂේප් වෙන්න බෑ. ඒ හින්දා මම කැමති ඉදිරි තරඟ වටවලදී හොඳටම තරඟ වැදිලා අපිව ප්‍රේක්ෂකයන්ව පුදුම කරවන්න කියන තැන මම ඉන්නවා. සුබ පතනවා. ඔව් කාවින්ද, මේ සමිතා කියන අඩුපාඩු ටික මමත් නිරීක්ෂණය කරා. හැබැයි දැන් ඕගොල්ලෝ 40 දෙනාට ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රතිශතයකින් පෙරිලා අපි දරන් හිටියන්නේ කොච්චර ආවද කියලා මේ තරගයට මේ ගීත ගායනා කරන්න මේ ආසාව තියෙන, හැකියාව තියෙන දහස් ගානක් ආවනේ මේ වැඩේට. ඒකෙන් 40කට එනවා කියලා කියන්නේ ලොකු අවස්ථාවක්. ඒක නිසා වැරදි අඩුවෙන් ඊළඟ වටයකදී අපි හම්බ වෙමු. හොඳ ගායනාවක්, කම්පිටිටිව් ගායනාවක් බලමු හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට මම සුබ පතනවා.